සුබ සන්ධ්‍යාවක් වේවා අප විදේශ අමාත්‍යාංශයෙන් අපි සුපුරුදු පරිදි අපි මාධ්‍ය හමුවීම අප ඒක යම් විදියෙන් කාලාන්තරයකට ඇති කරන්න හදන අදහසක් මින් පසුව අපි සුමන් දෙකට සැරයක් අපි මාධ්‍ය ඉදිරියේ ඔබ සියලු දෙනාම හමු වෙනවා ඒ අතරතුරේදී මං හිතුවා අපි ඉතාමත් සාර්ථක ගමනක් බංගලාදේශයේ ජනාධිපතිත් සමග ගිහිල්ලා ආවට පසුව ඒකේ තියෙන සාර්ථකත්වය සහ ඒකෙන් ඇති වුණු ප්‍රතිඵල මොනවාද කියන එක ඔබ සියලු දෙනාටම දැනුවත් කරන්න. ගියසුමානේ ජනාධිපති තුමා සමග අප ඒ බංගලාදේශයට ස්ටේට් විසිටක් වශයෙන් ගියේ එයාගේ ආරාධනාව පරිදි. ඒක යනකොට ජනාධිපති මේ අවස්ථාවේදී බොහොම ඕනෑකමින් අප සාක් රටවල් තුලින් ඉතාමත් මිත්‍රශීලීව රටේ අභිවෘද්ධියට වැඩ කරන්න ඕනේ කියන එක අපට යන්නේ පෙර කතා කරලා පෙන්නුවා. ඒ තුලින් අපි වෙළඳ ගිවිසුමක් ඇති කරන්නත් ලාංකිකයන් බංගලාදේශ කියලා ආයෝජන කරන්නත් බංගලාදේශ අය ලංකාවට ඇවිල්ලා ආයෝජන කිරීමටත් හැඩරුව ගැසීම තමයි අපේ මූලික අභිලාෂය වූවේ. ඒ තුලින් අපි ගිවිසුම් 14ක් අත්සන් කරා නැවගත කිරීම අහස්‍යාන සේවා ඇති කිරීම සේවා අංශයේ කටයුතු හුවමාරු කිරීම අධ්‍යාපන ක්ෂේත්‍රය ඒ වගේව තමයි කරන්න පටන් ගත්තේ. මේ ප්‍රථම වතාවට මං හිතන්නේ ඉතාමත් සාර්ථක ඒ කියන්නේ මේ වගේ ගිවිසුම් 14ක් එක ගමනකින් අත්සන් කරන්න පුළුවන් අවස්ථාව තිබ්බේ. බංගලාදේශෙත් කිව්වා මීට පෙර ආව වැඩිම අත්සන් කරේ මේ වගේ ගිවිසුම් 8යි මේ ගමන 14ක් තියෙනවා කියන එක ලංකාවත් එක්ක තියෙන මිත්‍රශීලී භාවයේ තහවුරු වීමක් තමයි කියලා පෙන්නලා දුන්නා. ඒ වගේම මට ඒ යන අවස්ථාවේදී පෙනුණා මාධ්‍යයේ නොඑක් වැරදි මතමතාන්තර ඉදිරිපත් කළා තියෙනවා. මේකට වාණිජ මණ්ඩලයේ ගිය කොටසකුත් දාලා තියෙනවා ජනාධිපති සමග ගෙනිච්ච පිරිසක් ලෙස. මේ වගේ වැරදි ප්‍රකාශ අනිවාර්යෙන් කරන එක අපරාධයක් ලෙස තමයි මම මේ අවස්ථාවේ නම් කරන්නේ. මම විදේශ ඇමති වුණාට පසුව ජනාධිපති තුමා මාව දැනුවත් කරලා කිව්වේ මේ වගේ අසාධාරණ වැඩ අපි නිවැරදි කරන්න අවශ්‍යයි. මීට පෙර යන දූත පිරිස 100ක් 150ක් යන අවස්ථාවක මේ ගමන ජනාධිපති විතරයි එතුමගේ ඒ නිල සංචාරයේ ගෙනිත්තේ. කාටත් පවුලේ කවුරුත් යන්නේ නැහැ. නිල වශයෙන් ඇමතිවරු මන්ත්‍රීවරු 4 දෙනෙක් ගියේ. රජයේ නිලධාරීන් 3 දෙනෙක් එතන ගියා. ඊට පස්සේ මාධ්‍ය සහ ආරක්ෂා අංශයෙන් 4-5 දෙනෙක් ගිහිල්ලා ඉතුරු පුද්ගලික අංශයේ වාණිජ මණ්ඩල තුලින් ගියා අයත් කිසිසම තම සතයක් ආණ්ඩුවේ සල්ලි වලින් ගියේ නැති එක බව මම මේ අවස්ථාවේදී වාර්තා කරන්න කැමතියි. හැබැයි ඇයි මේ වගේ වැරදි තොරතුරු මාධ්‍ය තුලින් හෙළිදරව් කරන්න කියන එක මං ඉතාමත් බැගෑපත්ව ඔබ සිරු දෙනාගෙන් ඉල්ලනවා. අපි රටක් හදන්න යන ගමනක මේ වගේ එක තැනක වැරද්ද තියෙනවා නම් ඒක නිවැරදි කිරීම වෙනම දෙයක්. නමුත් අනවශ්‍ය ලෙස පෙන්වා දීම මං හිතන්නේ අසාධාරණයක් ලෙස මේ අස්සේ මම මතක් කරන්න කැමතියි. ඔබතුමාලා ඒක තුලින් බැලුවා නම් ඒකේ තියෙන සාර්ථකත්වය අගමැතිතුමා සහ ජනාධිපතිතුමා අතර ඒ තියෙන සම්බන්ධකම මුළු බංගලාදේශයේ සියලු දෙනාම කතා කරන්න පටන් ගත්තා. මේ රටවල් දෙකක් මේක යම් විදියෙ මං ඒක ඉංග්‍රීසියෙන් කිව්වේ 2 uncut gems that needs to be polished. ඒ කියන්නේ උපමට්ටම් කරපු නැති කළු ගල් දෙකක් තමයි මැණික් ගල් දෙකක් තමයි තිබ්බේ කියලා. දැන් ලංකාවටත් බංගලාදේශයටත් මේ දෙක සාර්ථකත්වය ඇති කරන්න දැන් වෙලා විවෘත වෙලා තියෙනවා. ඒක තුලින් වාණිජ මණ්ඩලවල රැස්වීම් දෙකක් තිබ්බා. ඒක මමයි ජනාධිපතිතුමයි දෙපොළම ඒ අවස්ථාවලට ගිහිල්ලා අපි ආයෝජකයන් මේ රටට ගෙන්න ගන්න පුළුවන් දිරිගැන්වීම් මොනවද තියෙන්නේ රටේ තියෙන අවස්ථාව මොකද්ද තියෙන්නේ අපේ අය ඒ රටට ගිහිල්ලා ආයෝජන කරන්න පුළුවන් අවස්ථා මොකද්ද කියන එක ඒ ගිවිසුමු තස්සන් කළා අපි දැකලා තිබ්බ එකක් තමයි අපිට තිබ්බ ලොකුම සතුට. මේ ලංකාවේ තියෙන පුද්ගලික කම්පනියක් ගෑස් කම්පනියක් එහෙ ගිහිල්ලා ඒ රටේ සම්පූර්ණයෙන්ම තිබ්බ ඒකාධිපතිය බිඳ දඳලා ඒක අපට ලංකාවෙන් කොටසක් ගන්න පුළුවන් වෙන එක මං හිතන්නේ අපේ තියෙන දක්ෂතාවයේ කොටසක් ලෙස තමයි මට නම් කරන්න පුළුවන් වන්නේ. ඒ නිසා ඒකේ බංගලාදේශයේ ගිය සංචාරයේ තියෙන කටයුත්ත මං එතනින් අවසන් කරනවා. ඊට පසුව ඊයේ ඔස්ට්‍රේලියාවේ තානාධිපතිත් ඊට පෙර දවසේ සිංගප්පූරුවේ තානාධිපති මම විදේශ ඇමතිත් මේ රටට ආවා. ඒ යන අවස්ථාවේදී අපේ තියෙන මිත්‍රශීලීභාවය තහවුරු කිරීම විතරක් නෙමෙයි ඔස්ට්‍රේලියාවේ අවුරුදු 70කට තියෙන ඒ සම්බන්ධකම
තහවුරු කිරීමේ කටයුත්තක් ලෙස තමයි එතුම ආවේ. සිංගප්පූරුවේ අපේ වෙළඳ ගිවිසුම මේ අවුරුද්දේ අග වෙන්න ඉස්සලා අවසන් කිරීමට තීන්දුව කර එක තමයි එතුමගේ පණිවිඩය අගමැතිතුමාගෙන් සිංගප්පූරුවෙන් මෙහාට ගෙනාවේ. ඒ නිසා මේ පස්වෙනි අධිරේ වශයෙන් කතා කරලා තියෙනවා. හයවෙනි සාකච්ඡා රවුම එනසුමානේ කොළඹ පැවැත්වෙන්න තිබෙනවා. ඊට පස්සේ නොවැම්බර් මාසේ අග වෙන්න ඉස්සලා අපේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් සිංගප්පූරුවේ අගමැතිතුමාත් එක මේක අස්සම් කරන්න මම හිතන්නේ වැඩ කටයුතු කරගෙන යනවා. අද උදේ අපට සිංගප්පූරු විදේශ ඇමතිත් ඔස්ට්‍රේලියාවේ විදේශ ඇමතිණියත් අපට උදේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් හම්බෙලා මේ ගැන සාර්ථක සාකච්ඡා ටිකක් ඉවරුණා කියන එක තමයි මට මේ අවස්ථාවේ ප්‍රසිද්ධ ප්‍රකාශ කරන්න පුළුවන් වන්නේ. ඒ වගේම විදේශ අමාත්‍යාංශයේ අපි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණයකට යොමු වෙලා තිබෙනවා. අපි බාර ගන්න අවස්ථාවේදී මේකේ යම් විදියකින් තිබ්බ තත්ත්වයට වැඩිය නවීකරණයක් කරලා වාණිජ දේශපාලනික රාජතාන්ත්‍රීකරණයක් ඇති කිරීම, that is commercial diplomacy, ඒක අපි ඉදිරි කරන්න අපි කටයුතු කරගෙන යනවා. මේ මොහොතේ අපි යම් කොටසකට අපේ රජයේ නිලධාරීන් සහ පුද්ගලික අංශයත් සමග සාකච්ඡා කර කර මේ අමාත්‍යාංශය කොහොමද ලංකාව ලෝකෙට එක්සත් කරන්න පුළුවන් වැඩපිළිවෙළ ඇති කරන්න කියන එක මේ අවස්ථාවේදී හැඩරුව ගසගෙන යනවා. ඒක එනසුමානි වෙනකොට ලෝකයටම දැනුවත් කරනවා අප ගෙනියන මාර්ගය මොකක්ද කියලා. අපට පේනවා සාර්ථකව ඉන්දියාවේ, සිංගප්පූරුවේ, පෝලන්තේ, නවසීලන්තයේ, කැනඩාවේ මේ වගේ රටවල් වල ඒ ආකෘති අපි උපයෝගී කරගෙන මේ අවස්ථාවේදී කටයුතු කරගෙන යන එක තමයි මට වාර්තා කරන්න පුළුවන්. නමුත් අපට නින්ද්‍රශීලී ගමනක් තිබ්බ අමාත්‍යාංශයක් ඉතාමත් ක්‍රියාශීලී බවට පරිවර්තන කිරීම මගේ එක අභිලාෂයක්. ඒක ආණ්ඩුවේ ඉදිරි දැක්මක් සහිතව වැඩ කරන්න තියෙන අමාත්‍යාංශයක් ලෙස පරිවර්තන කිරීම මට අවශ්‍යයි. මේක මානව අයිතිවාසිකම් විතරක් නෙමෙයි, මේකේ වෙළඳ අංශය ශීඝ්‍ර සංවර්ධනය කිරීම. මේ රටේ ණය නොවේ ආයෝජන තුලින් රට ඉදිරියට ගෙනියම තමයි අපට අවශ්‍ය වන්නේ. ඒක තමයි මං හිතන්නේ සුවිශේෂ වෙනස. I repeat myself on commercial diplomacy is the way forward for our country, and we want to trade and not aid. Aiding is the easiest thing, but trading ourselves is foreign direct investments coming to this country and moving outside is our expectation. ඒක මුල් කොටගෙන අපේ තෘප්තිමත් වැඩ කරන්න පුළුවන් සේවක පිරිසක් ඇති කිරීමයි. සමහර විදේශ අමාත්‍යාංශය වෙනින් අමාත්‍යාංශ තුලින් ඇවිලා නිවාඩුවක් ගත කරන්න පුළුවන් වැඩපිළිවෙකට ඇති වෙලා තියෙන එක තමයි මේ අවස්ථාවේ තියෙන්නේ. මේක වෙනස් කරන්න අවශ්‍යයි. මෙහි ඉතාම දක්ෂ අය සිටිනවා. නමුත් ඒ අය මෙහි ජීවිත කාලෙම ඉන්නකොට වෙනින් තැන්වලින් ඇවිල්ලා මෙහි සංචාරක අංශය වගේ කාලාන්තරයක් පිටරට වැඩ කරලා ඊට පස්සේ නැවත ඒ අමාත්‍යාංශ යෑමෙන් චිත්ත ශක්තිය අඩු වෙලා තියෙනවා කියන එක මට නැවත කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා ඒව නිවැරදි කරලා තාමත් සුවිශේෂ රටට ඔබින ලංකා ලෝකෙට එක්සත් කරන්න පුළුවන් විදේශ අමාත්‍යාංශයක් බිහි කරනවා කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒ තුලින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ෆෙල්ට්මන් මැතිතුමා, කියන්නේ අන්ඩර් සෙක්‍රටරි, එතුමා මෙතනට ඇවිල්ලා ගිහිල්ලා තිබෙනවා. ඒකත් අපේ ප්‍රගතිය ගැන කටයුතු කරන්න මං හිතන්නේ මොනවද වෙලා තියෙන්නේ, කොහොමද ඉදිරියට ගෙනියන්නේ, ඒවා ගැන සාකච්ඡා කළා. මං හිතන විදියට එතුමගේ අන්තිම දවස අද ලංකාවේ සිටින්නේ. ඊට පස්සේ රටින් පිට නෑම තමයි එතුමගේ තීන්දුව තියෙන්නේ. මට මේ අවස්ථාවේ කියන්න පුළුවන් වන්නේ කරුණාකර වැරදි තොරතුරු ඉදිරිපත් කරනට වැඩිය පෑ 24කට වාරයක් අපේ නිලධාරීන් කතා කරලා සැබෑ තත්ත්වයේ අරන් ඒක ප්‍රසිද්ධ කිරීම තමයි මං හිතන්නේ අවශ්‍ය වන්නේ. ගිය ගමන කැබිනට් මණ්ඩලයේ වුණ දෙයක් සම්පූර්ණ විකෘති කළා. මේක කොහෙන් ආවද, ඇතුලෙන් ආවද, කොහෙද කියලා දන්නේ නැහැ. සම්පූර්ණ වැරදි තොරතුරක් ඉදිරිපත් කළා තියෙනවා. මේක වග කියවන පත්‍රයක් මෙහෙම කරා නම් මින් පස්සෙ මේ වගේ තිබ්බහම පත්‍රෙ පෙන්න මේවා තමයි බොරු කියන්නේ කියන එක කියන්න අවස්ථාව තමයි ඇතිවන්නේ. මොකෝ ඔබ සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන්. මේ රට නිකන් අගාතර ගිහිල්ලා නිකන් ප්‍රශ්නයක් ඇති කරන එකද ඔබතුමාට අවශ්‍ය වන්නේ? නැත්නම් ඇත්ත එකක් තිබ්බනම් ඒක ඕන විදිහට දෙනක ප්‍රශ්නයක් නැහැ. නිකරුණේ ඔහේ හිතූ මතය දාලා දේශපාලන යම් හේතු තියෙන කට්ටිය එකතු කළ උසිගන්වන ප්‍රකාශ ඇති කිරීම කරුණාකර කරන්න එපා රට වෙනුවෙන් කියන එක මං කාරුණික ඉල්ලීමක් කරනවා.